ජීවිතයේ අවස්ථාන කැමැත්ත කුමක්ද කියා කෙනෙක් ඇසුවොත් ඔබට දෙන්නට බොහෝ පිළිතුරු තිබේවි. ඇතැම් විට දෙන පිළිතුරු කුමක්ද කියා ඔබට සිතා ගන්නටත් බැරි වේවි. මරණ දඩුවම නියම වූ පුද්ගලයෙකුටත් අවස්ථාන කැමැත්තක් වෙනුවෙන් ජීවිතයේ එකම එක අවස්ථාවක් හිමි වෙනවා. ඉස්සර සිටි ලෝකය ගැන නිතරම සිහිනවා, දැන් සිරගෙට වී අවුරුදු ගණනක් පසු වෙනවා. ලංකේ ඉතිහාසයේ මරණ දඩුවම නියම වූ පුද්ගලයෙකු ස්ත්‍රිය අවසන් කැමැත්ත ලෙස ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ ගීයක් රසවිඳීමට අවස්ථාවක් ඉල්ලීම කාගේත් හදවත් සසල කළ සිදුවීමක්. මේ ඒ අතීත මතක අවදි කළ මිල්ටන් පෙරේරා මහතාගේ පුත් ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා 1962 පෙබරවාරි හෝ මාර්තු වැනි ඒ මාස කයි කාලය තුළ මගේ තාත්තට නොකරපු වැරද්දකට දවස් දෙක තුනකට රිමාන්ඩ් භාරයට පත් වෙනවා. මම එතකොට ඉපදිලත් නැහැ. පස්සේ නිදහස් වෙලා ආවට පස්සේ සරලගී වැඩසටහනකට කරුණාත් ලබේසේකර ශූරීන් මේ ගීතය ලියලා දෙනවා තාත්තට. TF ලතීෆ් මාස්ටර් තමයි සංගීතවත් කරලා තිබ්බේ. සොඳුරිය සහ සිංගිති පුතා. මේක විශේෂත්වය වෙන්නේ ඒ කාලේ මරණය දණ්ඩණයට නියමවෙච්ච පුද්ගලයකින්ගේ අවසාන කැමැත්ත වෙන්නේ මගේ තාත්තාව සිරමැදිරි ගාවට ගෙනල්ලා මේ සින්දුව අහන්න ගායනා කරගෙන සලස්සන්න. ඒත් එක්කම ඔහුගේ තවත් විශේෂ ඉල්ලීමක් වෙනවා, කොළඹ බුහාරි හෝටලෙන් බුරියානියකුත් මිල්ටන් පෙර මහත්තයට අරන් එන්න කියලා. මේ පණිවිඩය එනවා ඒ කාලේ හිටපු බන්ධනාගාර ඒ උසස් නිලධාරියෙක්, ඒ කියන්නේ තාත්තගේ යා මිත්‍රයෙක්ගේ ඉල්ලීමක් වෙනවා මේක මේ කරන්න. පස්සේ තාත්තා ඒ විදිහට මේක කරලා තියෙනවා. සිරමැදිරි ගාවට ගිහින් මේ ගීතය ගායනා කළ තියෙනවා සුන්දරී සහ සිංගිති පුතා කියලා. මේක තමයි සිද්ධින් පස්සේ තාත්තා කවදාකවත් මේ ගීතය කොහෙදවත් ගායනා කළ නැහැ. මං හිතන්නේ ඇතිවෙච්ච සංවේදීතාවය නිසා. ඔහු මී යන්නට ටික අවුරුදු දෙක තුනකට කලින් නැවත වතාවක් කැසට් පටයකට මේ ගීතය ගායනා කෙරුවා. හැබැයි අර මුල් ගීතයට වඩා පොඩ්ඩක් වෙනස්. සුන්දරිය සහ සිංගිති පුතා කලකින් නැත දුටුවේ, අඳුරින් බර සිරමැදුරක මාදුකසේ පසුවේ, උනුලේ රස බී උගුරට සෝප සුසුම් පිටවේ, සිහිනෙන් වත් නෑ කව් මගේ සැප දුක ඇසුවේ. පෝරකයා